2024 ලෝක කුසලාන තරගාවලියේ පළමු පෙරළිය සිදු කරමින් තරගාවලිය 11 වන තරගයේදී ප්‍රබල පාකිස්තාන කණ්ඩායම පරාජය කරමින් සුපිරි පන්දු වාරයේදී ජය වාර්තා කිරීමට සම සත්කාරක ඇමරිකානු කණ්ඩායම සමත් වුණා. දලස්සී පැති තරගයේ කාසිය වාසය දිනු ඇමරිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානයේ කඩුලු 7ක් දැවි ලකුණු 159ක් රැස් කළා. පාකිස්තාන කණ්ඩායමේ පළමු විකට් 3ම ලකුණු 23ක් තුලදී දවා ගැනීමට ඇමරිකානු පන්දු යවන්නන් සමත් වුණා. රිස්වාන් ලකුණු 9යි. මෙහිදී රිස්වාන්ගේ කඩුල දවා ගැනීම වෙනුවෙන් සුපිරි උඩ පන්දුවක් රැක ගැනීමට ස්ටීවන් ටේලර් සමත් වුණා. උස්මාන් ඛාන් ලකුණු 3යි. ෆකර් සමාන් ලකුණු 11යි. ඉන් අනතුරුව සිවුවන කඩුල වෙනුවෙන් නායක බාබර් අසම් සමගින් සහ දප්කාන් ලකුණු 72ක් එක් කළා. සහ දප්කාන් පන්දු 25කදී ලකුණු 40යි. හතරේ පාර එකක් සහ අයේ පහර තුනක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඉන් අනතුරුව කිසිදු ලකුණක් එක් වීමට පෙර බාබර් අසම්ද ලකුණු 44කට දැවී ගියා. පන්දු 43කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පාර තුනක් සහ හයේ පාර දෙකක් ඇතුළත්. හත්වන කඩුල වෙනුවෙන් ඉෆ්ටිකාර් අහමඩ් සමගින් අප්‍රේඩ් ලකුණු 27ක් එක් කළා. ඉෆ්ටිකාර් අහමඩ් පන්දු 14කදී ලකුණු 18යි. හතරේ පාර තුනක් ඔහුගේ ඉනිමට ඇතුළත්. අප්‍රේඩේ පන්දු 16කදී නොදෙවි ලකුණු 23ක් රැස් කළා. හතරේ පාර එකක් සහ හයේ පාර දෙකක් ඔහුගේ ඉනිමට ඇතුළත්. හැරිස් රවුප් නොදෙවි ලකුණු 3යි. පන්දු යෙවීමේදී කෙන්ජිගේ පන්දු වර 4ක් තුලදී ලකුණු 30ට කඩුලු 3යි. සුරා පන්දු වර 4ක් තුලදී ලකුණු 18ක් පමණක් ලබා දෙමින් කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා. අලි කාන් සමගින් ජස්දීප් සින් එක් විකට්ටුව බැගින් දවා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් පිළිතුරු ඉඩම ක්‍රීඩා කළ ඇමරිකාවද පන්දු වර 20 අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 159ක් ලබා ගනිමින් තරගයේ සම කිරීමට සමත් වුණා. අමරිකානු පළමු කඩුල්ල වෙනුවෙන් ස්ටීවන් සමගින් නායක පටෙල් ලකුණු 36ක් එක් කළා. ස්ටීවන් ලකුණු 12යි. ඉන් අනතුරුව දෙවන විකට්ටුව වෙනුවෙන් පටෙල් සමගින් ගෝස් ලකුණු 68ක් එක් කළා. ගෝස් පන්දු 26කදී ලකුණු 35යි. හතරේ පාර පහක් සහ හයේ පාර එකක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඉන් අනතුරුව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 7ක් එක්වන විට නායක පටෙල් ලකුණු 50කට දැවී ගියා. පන්දු 38කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පාර 7ක් සහ හයේ පාර එකක් ඇතුළත්. ඉන් අනතුරුව සිවුවන කඩුල්ල වෙනුවෙන් ආරොන් සමගින් නිතිස් කුමාර් නොබිදුණු ලකුණු 48ක් එක් කළේ තරගේ ලකුණු සංඛ්‍යාවද සම මට්ටමට රැගෙන ඒමින්. මෙහිදී ඇමරිකානු කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දු වාරයේදී ලකුණු 15ක් අවශ්‍ය වූ නමුත් එම පිතිකරුවන් දෙදෙනා ලකුණු 14ක් රැස් කළා. එම පන්දු වාරයේ යොමු කළේ හැරිස් රවුෆ් විසින්. ආරොන් පන්දු 26කදී නොදෙවි ලකුණු 36ක් රැස් කළා. හතරේ පාර දෙකක් සහ හයේ පාර දෙකක් ඔහුගේ ඉනිමට ඇතුළත්. නිතිස් කුමාර් පන්දු 14කදී නොදෙවි ලකුණු 14ක් රැස් කළා. හතරේ පාර එකක් ඔහුගේ ඉනිමට ඇතුළත්. පන්දු යෙවීමේදී මොහමඩ් අමීර් පන්දු වාර 4කදී ලකුණු 25ට කඩුලු 1යි. නසීම් සා පන්දු වාර 4කදී ලකුණු 26ට කඩුලු 1යි. හැරිස් රවුෆ් පන්දු වාර 4කදී ලකුණු 37ට කඩුලු 1යි. අනතුරුව තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා සුපිරි පන්දු වාරයක් ක්‍රියාත්මක කළා. පාකිස්තානයේ වෙනුවෙන් මොහමඩ් අමීර් විසින් සුපිරි පන්දු වාරයේ යොමු කළා. එම පන්දු වාරයට ඇමරිකාව කඩුල්ලක් දැවී ලකුණු 18ක් රැස් කළා. ඒ අතරේක ලකුණු 7ක්ද සමගින්. කෙසේ වෙතත් පිළිතුරු ලෙසින් ඇමරිකාව වෙනුවෙන් සුපිරි පන්දු වාරයේ යොමු කළේ සුරාබ් විසින්. ඉෆ්ටිකාර් අහමඩ් සමගින් ෆකර් සමාන් පන්දුවට පහර දීමට පිවිසියා. ඉෆ්ටිකාර් ලකුණු 4ක් ලබා සිටියේදී දැවී ගියේ තුවන පන්දුවේදී. සඩප් කන් අනතුරුව පිටියට පිවිසි නමුත් පාකිස්තානයේ ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔහුට හැකි වූයේ නැහැ. පාකිස්තානයේ එම පන්දු වාරයේදී කඩුල්ලක් දැවී ලබාගත්තේ ලකුණු 13ක් පමණයි. මේ සමගින් ඒ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගැනීමට සම සත්කාරක ඇමරිකානු කණ්ඩායම සමත් වුණා. ඒ ඔවුන් ක්‍රීඩා කළ තරග දෙකම ජයග්‍රහණය කරමින් දෙවන ස්ථානයේ පසුවන්නේ ඉන්දිය කණ්ඩායමයි. පාකිස්තාන කණ්ඩායම තෙවන ස්ථානයේද සිවුවන ස්ථානයේ කැනඩා කණ්ඩායමත් අවසන් ස්ථානයේ අයර්ලන්ත කණ්ඩායමත් පසුවනවා. ඇමරිකානු කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරගයේ නැරඹීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පැමිණ සිටීමද විශේෂත්වයක්. ශ්‍රී ලංකා බංගලාදේශ තරගයේද හෙට දිනේදී පැවැත්වෙන්නේ එම ක්‍රීඩාංගණයේදී. මේ අතර තරගයට පෙර ඇමරිකානු කණ්ඩායමේ නායක මුණක් පටෙල් විසින් කළ ප්‍රකාශයක් පිළිබඳවද බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා. පාකිස්තානයට එරෙහිව අපට පිටියේදී මිනිත්තු 30ක 40ක හොඳ කාලයක් ගත කරන්න පුළුවන් වුණොත් අපට ඔවුන්ගෙන් තරගේ අපේ පැත්තට ගත හැකි බව ඔබ කිසිවිටකත් සිතන්නේ නැත. යනුවෙන් මෙම තරගයට පෙර ඔහු ප්‍රකාශ කළා. පැයෙන් පැය අලුත් වෙන දෙස්විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.